තෙරුවන් සරණ වේවා සදහෙති සුපින්වත් ඔබ හැම දිනටම පින්වත්නි අධාර්මිකව ජීවත් වෙන සියක් වසරක දිවියට වඩා ධාර්මිකව ජීවත් වෙන එක් දිනයක දිවිය උතුම් බව සම්බුද්ධම අපට පෙන්වා දෙනවා එකින් ධාර්මික දීපියුතක් වෙනුවෙන් පින්වත් ඔබට මඟ කියා දෙන බෞද්ධ ආරූප වාහිනිය මේ පැයට નિયમિતව පින්වත් ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව සදහම් දෙසුම මෙලිසින් ආරම්භ කරන්නටයි මේ සූදානම පින්වත්නි මේ උතුම් මොදේශනා වෙනුවෙන් සිදු කළා වූ ආරාධනෙ පිළිගෙන බෞද්ධ ආරූප වාහිනී ප්‍රධාන මැදිරියට වැඩම කොට පතහල පින්වත් ස්වාමින් වහන්සේ රදවඩුන්න සිරි බෙහෙතු මහා විදුහලේ ගෞරව විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පෝජනීය රදවඩුන්නේ ඥාන විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාතුනාද නන්වමින් নমස්කාර පූර්කෝ පිළිගනිමු අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 පින්වත්නි අද දේශනා වෙනුවෙන් සිය දායකත්ව ලබා දී කටයුතු කරනවා කඩවත මහර වරහන්තුඩුවේ පදිංචි බීඑන් ගල්වත්ත මහත්මයා ශ්‍රියාලතා අල්විස් මහත්මිය බුද්ධික ගල්වත්ත සහ දක්ෂින ගල්වත්ත යන පුතුන් දෙදෙනා සහ සමුදු කුමාරි සහ නිසංසලා බදුමන්ත යන ලේලිවරුන් ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ බලානි කතමානි චත්තාරි පඤ්ඤා බලං විරිය බලං අනවජ්ජ බලං සංඝ බලං හිමේකෝ භික්ඛවේ චත්තාරි බලානි තීති ශ්‍රද්ධාවන්ත කරුණාවන්ත සුපින්වතුනි සුපින්වතියනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු උදාරතර ධර්මයෙන් බණ ටිකක් ශ්‍රවණය කරන්නට තමයි මේ පින්වතුන් සෑම දිනාම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි අප සෑම දිනාටම උරුම වුණු අපි සෑම දිනාටම ලැබුණු ඉතාම වටින සම්පතක් යම් කිසි කෙනෙකුගේ සංසාර ගමන් මග නවත්තලා ඒ කියන්නේ ඉපදෙන එක නවත්තලා මැරෙන එක නවත්තලා කර්ම විපාක දෙන එක නවත්තලා දමන්නට පුළුවන් නිවන ඒ නිවන අවබෝධය සඳහා අවශ්‍ය කරන එකම මාර්ගය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ පවතින සත්‍යතාවය
ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තා වූ ධර්මයේ තමයි උන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා කුමන දේ කුමන තත්වයටපත් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය වසර 5000ක කාලයක් පවතිනවා. ඒ වාගේම මේ ධර්මයට ලං වෙන මේ ධර්මයට සමීපව කටයුතු කරන මේ ධර්මයේ පිළිගන්න විශ්වාස කරන කෙනෙකුට හානියක් විනාශයක් පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ධර්මයේ පිළිගන්න විශ්වාස කරන අනුගමනය කරන ඕනම කෙනෙකුට සැනසීම ලබන්නට සතුට ලබන්නට සුවේ ලබන්නට පුළුවන්කම තියෙනවා. එනිසා පින්වතුනි අපි කවුරුත් සතුට වෙන්නට ඕනේ. අපි කවුරුත් ආඩම්බර වෙන්නට ඕනේ. මේ ධර්මයේ අපි සෑම දිනාටම සමීප වුණාට ලැබුණට. ඉතින් බෞද්ධයෙක් වශයෙන් මම මගේ ජීවිතය පවත්වාගෙන යා යුත්තේ පවත්වාගෙන ගෙන යා යුත්තේ මේ ධර්මයට අනුගතව. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ තියෙනවා. මම බෞද්ධයෙක් ඒ ටික විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ සතුටු වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණු යුගයේ ලැබුණු ධර්මය අපි සෑම දිනම අසලා ධාරණී කරගෙන ඒ ධර්මයට අනුගතව අනුරූපව ජීවිතය සකස් කරගෙන යනවා නම් අන්න එතන තමයි සතුටු වෙන්නට පුළුවන් කාරණාව. ඒ නිසා අපි අනිත් අය ගැන සොයන්නට අවශ්‍ය කරන්නේ නැහැ. න පරේසං විලෝමානි න පරේසං කතාකතං. අනිත් අය කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා අපි හොයන්න අවශ්‍ය කරන්නේ නැහැ. අනිත් අයගේ අඩුපාඩුකම් දුබලකම් දුර්වලකම් ගැන හොයන්න ඕනෙත් නැහැ. අත්තනෝව අවෙක්කෙය්‍ය කතානි අකතානිච කියලා තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. එනිසා මං කරන්නේ මොනවද මම නොකලේ මොනවද කියලා අපි මෙනෙහි කරන්නට ඕනේ. අපේ ජීවිතයේ පිළිබඳව අප තුලින් දකින්නට ඕනේ. ඒකයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අත්තනාව ජනියාත කියලා. තමා තුලින් තමා හඳුන ගන්නට කියලා. මේ ශරීරයේ වටිනාකම තියෙන සිත තියෙන නිසා මනෝ පුබ්බංගම ධම්මා සෑම ධර්මතාවයකටම මුල් වෙන්නේ ප්‍රධාන වෙන්නේ මනස. ඒ කියන්නේ සිත. හොඳ තියෙන්නේ සිතේ, නරක තියෙන්නේ සිතේ. ගුණ ධර්ම තියෙන්නේ සිතේ, ඒ වාගේම දුරාචාරයේ තියෙන්නේ සිතේ. චිත්තේන නියති ලෝකෝ සත්‍ය ඉදිරියට අරගෙන යන්නේ සිත විසින්. යම් කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ මරණයටපත් වුණු මృత ශරීරයේ ඇස් දෙක තියෙනවා, කට තියෙනවා, ශරීර අවයව සෑම එකක්ම තියෙනවා. ඒ වුණාට බලන්නකො පින්වතුනි, ඒ කටෙන් බොරු කියන්නේ ඇත්ත කියන්නේ, ඇස් දෙකෙන් කුමක් දිහේවත් බලන්නේ නැහැ, අත් දෙකෙන් කිසිම වැඩක් කරන්නේ නැහැ, කකුල් දෙකෙන් ඇවිදින්නේ නැහැ. එහෙමනම් මිනිසාගේ හොඳ නරක දෙක තිබිලා තියෙන්නේ ශරීරයේ තුල නෙමෙයි, ශරීරයේ අභ්‍යන්තරයේ පිටන සිත නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිතේ ස්වභාවය මනවින් දැක්කා. ඒ දැක්කේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු උතුම් නුවණින්. ඒ දැකලයි ස්වභාවය අන් අයට උන්වහන්සේ ඉතාම සරල භාෂාවකින් දේශනා කළා. මෙන්න මෙහෙම මෙහෙම ස්වභාවයක් තියෙන හිතක් තමයි අපි සෑම දිනාම අරගෙන යන්නේ. ඒ සිත දමනය කරගත්තු කෙනෙක්, ඒ සිත සංවර කරගත්තු කෙනෙක් පරාජයටපත් වෙන්නේ නැහැ. සෑම දෙයකින්ම දිනනවා. මායයට පරද්දන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අර නරක ජාති පිරුණු වැරදි දේවල් වලින් පිරුණු සිත ඇසුරු කරගෙනම තමයි පින්වතුනි ඒ අනිකුත් දේවල් පරාජය කරන්නට ඕනේ. සිතට වසඟ වෙන පුජ්‍යලයා, සිතට අහු වෙන පුජ්‍යලයා, සිතට අවනත වෙන පුජ්‍යලයා සිත කියන විදිහට කටයුතු කරනවා.
සිතට ඕන ඕන විදිහට නැමෙන්න උත්සාහ කරනවා. නමුත් එයා කවදාකවත් සතුටු වෙන්නට දෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිත පදනම් කරගෙන සිත තුලින් සිත දකිමින් අයහපත් දේවල් නරක දේවල් වැරදි සහගත දේවල් දුරු කරන්නට කියලා. අකුසලං වික්කවේ පජහත කියලා දේශනා කළේ එකයි. මේ අකුසල් කියන්නේ සිත තුල උපදින සිත කිලිටි කරන අපිරිසිදු කරන නරක සිතුවිලි සිත්වලට ඒවා පජහත දුරු කරන්නට කියලා දේශනා කළා. ඒ වාගේ මේ අකුසල් දුරු කරන ලද සිතෙන් ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කුසලං වික්ඛවේ භාවේ තබ්බං කුසල් දියුණු කරන්නට කියලා දේශනා කළා. සංවර්ධනේ කරන්නට කියලා දේශනා කළා. ඒ නිසා මේ කරුණ පිළිබඳව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම හොඳින් කරුණ දේශනා කරනවා. එතකොට නරක જાති ඉවත් කරන එක වාගෙම වැරදි දේවල් ඉවත් කරන එක වාගෙම අපි හොඳ දේවල් මේ හිතේ උපදවාගෙන ඇති කරගෙන ජනිත කරගෙන ඒ සෑම ධර්මතාවයක්ම විනාශ වෙන්නට නොදී සංවර්ධනය කරන්නට ඕනේ සිත තුලින්. මම උදාහරණයක් කීවොත් මට හිතෙනවා කෙනෙකුට බනින්න අන්න අකුසල් සිතුවිල්ලක්. මට හිතෙනවා කෙනෙකුට වෛර කරන්න අන්න අකුසල ධර්මයක්. එතකොට බනින්න හිතෙන එක වෛර කරන්න හිතෙන එක ඉපදුනේ හටගත්තේ ජනිත උනේ මගේ සිතේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේගේ ධර්මයේ තුලින් අකුසලං වික්කවේ පජහත කියලා. අන්න මට බනින්ද හිතුණු අකුසල් සිතමන් දුරු කරනවා. ඒ වාගේම වෛර කරන්න හිතුණු සිතමන් දුරු කරනවා. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා කුසල් වැඩි දියුණු කරන්න කියලා. මට හිතෙනවා මට හැඟෙනවා යාට මෛත්‍රී කරන්න. මෛත්‍රී කරනවා කියන කුසලයක්. ඊළඟට මට හිතෙනවා යාගේ හිත සතුටු වෙන විදිහට කතා කරන්න. හිත පැහැදෙන විදිහට කතා කරන්න. එයාට වැඩක් අර්ථයක් යහපතක් සිද්ධ වෙන විදිහට කතා කරන්න හිතෙනවා. අන්න කුසලයක්. එතකොට එයාට මෛත්‍රී කරන්න සිතුන කුසලයක්. ඒක මම උපදවා ගත්තා. ඒ වාගේම එයාට යහපතක් වෙන විදිහට කතා කරන්න මට හැඟුණා හිතුණා. අන්න කුසලයක් මම උපදවා ගත්තා. දැන් මොකද කරන්නට ඕනේ? ඒක මම භාවේ තබ්බං සංවර්ධනේ කරන්නට ඕනේ, දියුණු කරන්නට ඕනේ, ඒ කටයුත්ත මම පුහුණු කරන්නට ඕනේ. එහෙම වෙනකොට පින්වතුනි අපේ සිත තුලින් සිතේ හටගන්න ಜಾති දුරු කරලා සිත මගින් සිත උඩට යන ආකාරයට කටයුතු කරනවා. මේක එක ಜಾතියකට එක ආගමක් අදහන පිරිසකට සීමා වුණු දෙයක් නෙමෙයි. ඕනම ජාතියක ඕනම ආගමක් අදහන පුජ්‍යලයකට මිනිස්සෙකට මේ தত্ত্বය හඳුනගෙන ක්‍රියාත්මක කරනවා නම් ඉන් යහපතක් මිසක අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අද වෙනකොට ලෝකේ හට අරගෙන තියෙන සෑම ගැටුමකම සෑම අරගලයකම සෑම විනාශයකම මුල මිනිස් සිත. මේ සිත සකස් කරගෙන යහපත් විදිහට ගොඩනගා ගත්තොත් මේ අරගලයන් සාමකාමී තත්ත්වයටපත් වෙනවා, ගැටුම් සමතේකටපත් වෙනවා, නිස්කලංකෝ චාම් පරිසරයක් තුල යහපත් ජීවිතයක් අරගෙන යන්නට ඒ මිනිසාට හැකියාව ලැබෙනවා. එනිසා පින්වතුනි මම බෞද්ධෙක් වුණා කියලා, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මට ලැබුණා කියලා එතනින් විතරක් තෘප්තිමත් වෙලා මදි. ඒකයි මා දේශනා කළේ. ඒ ධර්මයේ තුලින් කියවෙන කරුණු, පැහැදිලි කරන කරුණු, දේශනා කරන කරුණු මම මගේ ජීවිතයේ තුලින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ක්‍රියාත්මක කිරීමෙන් සතුට නොවි
ඒගෙන ආඩම්බර නොවි තව තවත් ඉදිරියට යාමට අපි නිහතමානී විය යුතුයි. ඉතින් පින්වතුනි, එවන් ජීවිතයක් පවත්වාගෙන යන්නට, ගොඩනගාගෙන ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය කරන කරුණු ටිකක් සහිතව අද මේ ධර්ම දේශනාව අපේ පින්වතුන්ට මං දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාම ඉතාම හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනි. චත්තාරි මානි භික්ඛවේ බලානි, කතමානි චත්තාරි, පඤ්ඤා බලං, විරිය බලං, අනවජ්‍ය බලං, සංඝහ බලං. අද මං මාතෘකා කරගත්ත සූත්‍ර දේශනාවය. මේ සූත්‍ර දේශනාව තියෙන පින්වතුනි අංගුත්තර නිකායේ චතුක්ක කියන නිපාතේ. මේ දේශනාව අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරමින්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට. චත්තාරි මානි භික්කවේ බලානි, භික්කවේ මහණෙනි, ඉමානි චත්තාරි, මෙන්න සතරක් තියෙනවා. බලානි බල ධර්මයන්. එතකොට බලානි කියන නාමපදයට අර චත්තාරි කියන වචනයත් ඉමානි කියන වචනයත් විශේෂණ පද දෙකක් විදිහට යෙදුණා. ඉමානි කියන්නේ මේ කියන්නේ, චත්තාරි කියන්නේ සතරක් කියන්නේ, බලානි කියන්නේ බලයන්ට, මහණෙනි බල සතරක් මෙතන තියෙනවා කියලා දේශනා කළා. ඒ අවස්ථාවේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පින්වතුනි නැගිටලා ගෞරවයෙන් විමසනවා, කතමානි චත්තාරි, කතං ඉමානි චත්තාරි, කුමක්ද මේ බල හතර කියලා විමසුවා. මෙන්න මේ මොහොතේ අපේ බුදු පියාණන් වහන්සේ පින්වතුනි නිවන් අවබෝධයේ පිණිසම ඉවහල් වෙන ආකාරයට ඒ කරුණු හතර දේශනා කළා. 1. පඤ්ඤා බලං. පළවෙනි එක පඤ්ඤා බලං. 2. විරිය බලං. 3. අනවජ්‍ය බලං. 4. සංඝහ බලං. මෙන්න මේ බල ධර්ම හතර තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දර පඤ්ඤා බලං කියලා කියන්නේ ප්‍රඥාව බලයක්. විරිය බලං කියලා කියන්නේ වීරිය බලයක්. අනවජ්‍ය බලං කියන්නේ නිවැරදි භාවයේ බලයක්. සංඝහ බලං කියන්නේ සංග්‍රහ කිරීම බලයක්. එතකොට මෙන්න මේ කියන කාරණා හතර අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් පින්වතුනි මේ දේශනාවේදී මං අවධානය යොමු කරනවා අපේ පින්වතුන්ට කාරණා පහකට. එකක් තමයි මෙතන පොදු මාතෘකාව බල කියන එක. මේ සූත්‍ර දේශනාවේ නමත් බල සංඝහ වත්තු සූත්‍රය කියලා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ බල සංඝහ වත්තු කියන සූත්‍ර දේශනාව තමයි මේ දේශනාවේ නම. එතකොට මෙතන පින්නොතනේ බල කියන කාරණාව තමයි පොදු මාතෘකාව. ඊළඟට ඒ කාරණාව පිළිබඳව මගේ අවධානය යොමු කරනවා. කුමක්ද බලය කියන්නේ කියලා. ඊළඟට මෙතන අනික් කරුණු හතර තමයි පඤ්ඤා, විරිය, අනවජ්‍ය, සංඝහ කියන කරුණු හතර. එතකොට ඔය කරුණු හතරටත් මගේ අවධානය මං යොමු කරනවා. බලය කියන්නේ කුමක්ද? පඤ්ඤාව බලයක් වෙන්නේ කොහොමද? ප්‍රඥාව කියන්නේ කුමක්ද? විරිය බලයක් වෙන්නේ කොහොමද? විරිය කියන්නේ මොකක්ද? අනවජ්‍ය කියන්නේ මොකද්ද? අනවජ්‍යයේ බලයක් වෙන්නේ කොහොමද? සංඝහ කියන්නේ මොකද්ද? සංඝහ බලයක් වෙන්නේ කොහොමද? එතකොට බල කියන කාරණාවත් මේ කරුණු හතරත්
අපේ ජීවිතේට ඈඳාගෙන ජීවත් වෙන ආකාරය ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජනීය ඵලය අපේ පින්වතුන්ට මං තෝරලා දෙනවා බල කියලා කියන්න පින්වතුනි මේ පාලි භාෂාවෙන් බුද්ධ වචනෙන් බල කියන්නේ සංස්කෘත භාෂාවෙන් බල කියන්නේ සිංහල භාෂාවට එනකොටත් ඒ වචනේ හේමම එනවා බලය කියලා එතකොට බලය කියලා කියන්නේ ශක්තියකට යමක් ඔසවාගෙන ඉන්න යමක් අල්ලාගෙන ඉන්න යමක් ඉල්ලාගෙන ඉන්න මෙන්න මේ ආකාරයට පුජ්‍යලයාට තියෙන ශක්තිය තමයි බලය කියලා කියන්නේ බලේ ප්‍රධාන වශයෙන් දෙකකට කැඩෙනවා එක කාය බල දෙක ඥාන බල කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගත්තහම උන්වහන්සේට තිබුණා අන් අයට නැති විශාල කාය බලයක් උන්වහන්සේගේ ශරීරයට ලොකු කාය බලයක් තිබුණා අපේ පින්වතුන් අහලා තියෙනවා ධර්මයේ අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජව සම්පන්න ශක්ති සම්පන්න ඇතුන් 10 දෙනෙකුගේ බලය බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සතුව පවතිනවා කියලා. එතකොට එහෙම බලයක් කයට ලැබෙන්න පින්නතුන නිකන් නෙමෙයි. ඒ කයට බලයක් ලැබෙන්නේ ශක්තිය ලැබෙන්නේ පෙර කරන ලද කුසල කර්මයන්ගේ විපාක නිසා. දැන් දන් දෙන කෙනාට ආයු වරණ සැප බල ප්‍රඥා කියලා පහක් ලැබෙනවා කියලා දේශනා කරන්නේ. ඒතරේ බලය කියන කාරණාව කයට ලැබෙන්නට උපකාරී වෙන එක කුසලයක් තමයි දන් දීම කියන එක. දැන් අපේ උනත් රූපේ පිහිටනවා නම් අපට යම් බලයක් ශක්තියක් අන්නයට වඩා තියෙනවා නම් ඒ සෑම දෙයක්ම පින්නතුනි අපි පෙර කරන ලද කුසල කර්මයන්ගේ විපාකය. එනිසා බෝධිසත්වයන් වහන්සේ සංසාරේ සිද්ධ කරන ලද කුසල කර්මයන්ට විපාකයක් විදිහට තමයි ඒ සාවිශාල අනූපමේය අනූපමේය කියන්නේ කිසිවකට උපමා කරන්න බැරි කියන්නේ. එහෙම බලයක් බුදුරජාණන් වහන්සේට ලැබුණේ. ඊළඟට පින්නතුනි දෙවැනි එක හඳුන්වන්නේ ඥාන බල කියලා. ඒ කියන්නේ තමාගේ සිත තියෙන මට්ටමින් උඩට දියුණු කරනවා සමාධිය වඩලා ඒ සමාධිය තුලින් සිත දියුණු කරනකොට සිතේ පවතිනා වූ නීවරණ ධර්ම පංච නීවරණ ධර්ම යටපත් වෙලා යනවා ඒ යටපත් වෙලා යනකොට යාට ලැබෙනවා පුබ්බේ නිවාසානුස්සති ඉද්දිවිද දිබ්බසෝත ඔය ආදී ඥාන මේවා හඳුන්වන්නේ ආධ්‍යාත්මිකව සිත දියුණු කරලා ඒ සිත තුලින් ලබා ගන්න සුවිශේෂී ශක්තියින් කියලා. ඒ ඥාන බල ලැබෙන්නටත් පෙර සංසාරෙ සිද්ධ කරන ලද කුසල කර්මයන් හොඳ ක්‍රියාවන් උපකාරක ධර්ම බවට පත් වෙනවා. ତର බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ඥාන බලේ පාවිච්චි කරලා තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ සසර දුක නිමා කළේ. ඒ ඥානෙ හඳුන්වන්නේ සර්වඥතා ඥානෙ කියලා. ତର මේ ඥාන ශක්තිය කියන එක අපි දන්නවා දැන් මා මේ ධර්ම දේශනාව සිද්ධ කරන වේලාවේ මම කාය බලේ පාවිච්චි කරලා තමයි කතා කරන්නේ. කාය බලේ පාවිච්චි කරලා තමයි වාඩි වෙලා වැඩ ඉන්නේ. කාය බලේ පාවිච්චි කරලා තමයි මා මෙතනට වැඩම කළේ. එතකොට මේ ධර්මයේ දේශනා කරන මොහොතේ වචන හසුරවන්නේ පෙළගස්සන්නේ ඥාන බලේ පාවිච්චි කරලා. එතකොට එකට එක කරුණක් නොගැලපෙන්නේ නැති වෙන්නේ. ඊළඟට අනවශ්‍ය දේවල් දේශනා කරන්නේ නැති වෙන්නේ. අවශ්‍යම කරුණ හොඳම විදියට පැහැදිලි වෙන විදියට දේශනා කරන්නට මං පාවිච්චි කරන්නේ මගේ තියෙන ඥාන ශක්තිය. එතකොට මෙන්න මේ කියන ඥාන බලයත් කාය බලයත් කියන දෙකෙන් බුදුරජාණන් වහන්සේට සම කරන්නට කිසිදු කෙනෙක් මේ ලෝක ධාතුවේ තුන් ලෝකයේම හිටියේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට අසම සම කියලා කියන්නේ. එතකොට නිවන් අවබෝධ කරගන්න සත්‍යයට ඥාන බලයත් අවශ්‍යයි කාය බලයත් අවශ්‍යයි.
මේ ඥාන බලය කාය බලය කියන දෙකම ලැබෙන්නට පින අවශ්‍යයි. දැන් දන් දෙනවා කියන්නේ පිනක්නේ. එතකොට දන් දීම කියන කාරණාව නිවන් පිණිස හේතු වෙනවනේ. එතකොට ආයුෂය ලැබෙන කෙනාට බණ භාවනා කරන්නට කාලයක් තියෙනවා. එයාට හොඳට ඒකෙන් ප්‍රයෝජන ගන්න හැකියි. වර්ණයේ තියෙන කෙනාට ඒක සැහැල්ලුවක්. තමාගේ වර්ණයේ සම්බන්ධයෙන්, පැහැ සම්බන්ධයෙන් ඊළඟට සැප තියෙන කෙනාට ඒ සැප අනුවෙහි අනිත්‍යතාවයේ දකිමින් භවනා වඩන්නට පුළුවන්. ඊළඟට බලයේ තියෙන කෙනාට ඕනම දෙයක් ඉවසාගෙන සිටීමේ ශක්තිය තියෙනවා. කුසගින්නාවත් පිපාසාවාවත් ඒ වගේම මැසි මදුරු ආදී සතුන්ගෙන් හානියක් වුණත් අනතුරක් වුණත් ඒ සේරම දරාගෙන සිටීමේ බලය තියෙනවා. ඒක නිවනට අත්‍යවශ්‍ය ධර්මයක්. ඊළඟට පඤ්ඤා ප්‍රඥාව එතකොට මෙන්න මේ කියන தত্ত্বයන් ලැබෙන්න පින්මතුනේ පුණ්‍ය ශක්තිය නිසා. එහෙමනම් දන් දෙනවා කියන පින, සීලයක් සමාදන් වෙලා ආරක්ෂා කරනවා කියන පින, වැඩිහිටියන්ට වඳිනවා කියන පින, ඒ වාගේම නිවාස ආවාස පාලං ඒ දඬු මංමාවත් ඉදි කරලා පරිත්‍යාග කරනවා කියන පින ඒ තැනැත්තාට සසරින් මිදීම සඳහා උපකාරක වූ ප්‍රත්‍ය ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා පින් කරන මොහොතේ අපේ පින්වතුන් සෑම දිනෙකම ඒවා බොහෝම සතුටින් සිද්ධ කරන්නට ඕනේ. මේ මට නිවන් අවබෝධයේ පිණිස හේතු වෙන කාරණාවක් කියලා තමයි ඒ වාගේ පින් සිද්ධ කරන්නට ඕනේ. පහනක් පත්තු කළා හෝ වේවා, හඳුන් කූරක් පත්තු කළා හෝ වේවා, අම්මට තාත්තට වඳින මොහොතේ හෝ වේවා, ඒ සෑම ක්‍රියාවක් නිවන් අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු වශයෙන් අපි සිද්ධ කරන්නට ඕනේ. එතකොට පින්නතුනි ඔන්න බලය කියන කාරණාව අංශ දෙකකින් පවතින බව අපේ පින්මතුන්ට මං තෝරලා දුන්නා. ඊළඟට මේ බලය කියන එක අපි සෑම දිනකුගේම ජීවිතයට වටිනවා. දැන් කුඩා දරුවා මව් කුසට එනකොටම යම් බලයක් පාවිච්චි කරලා තමයි එන්නේ. අපි මේ කුසේ පිළිසිඳ ගත්තා කියන්නේ අපේ ලොකු බලයක් ක්‍රියාත්මක වුණා කියන එකනේ. ඒ කියන්නේ මිලියන 300ක් විතර උදාහරණ සුක්‍රාණු වලින්. ඒ සෑම සුක්‍රාණුවක්ම ඉතාම වේගයෙන් පැලෝපිය නාලේ හරහා ගමන් කරනවනේ. ඒ මිලියන 300ක් පමණ සුක්‍රාණු වලින් එක සුක්‍රාණුවක් තමයි ඩිම්බයක් පසාරු කරගෙන ඇතුළට ගමන් කරන්නේ. එතකොට අනිත් සියලු දෙනාම පරාදයි. අර ඩිම්බේ පසාරු කරගෙන ඇතුළට ගමන් කරන සුක්‍රාණුව ඊට පස්සේ ගර්භාෂයට ගමන් කරලා ගර්භාෂයේ පිටිය කැලෙනවා, වැටෙන්නේ නැතුව. එතකොට පින්වතුනි අපේ ජීවිතය ආරම්භය කියලා කියන්නේ යම් බලයක ප්‍රතිඵලයක්. දැතම් දෙනා කියන්නේ මට බෑ, මට හැකියාව නැහැ, මට ශක්තිය නැහැ, මෙහෙම ඉඳලා කොහොමද කරන්නේ, අපි හැම පරාජිතය විදියට හිතනවනේ. එහෙම හිතන්නට එපා. අපි මව් කුසේ පිළිසිඳ ගත්තා කියන්නෙම පින්වතුනි ශක්තිමත්, ජව සම්පන්න, බල සම්පන්න, ආක්‍රමණශීලී, තරඟකාරී සුක්‍රාණුවක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි ශක්ති සම්පන්නයි. ඊළඟට මව් කුස තුල රැඳෙනවා කියන එකකට විශාල බලයක් තියෙන්නට ඕනේ. එක පැත්තකින් පක්වාසය, අනිත් පැත්තෙන් ගර්භාෂය, ඊළඟට මුත්‍රාශය, ඔය කියන දේවල් වල අධික රස්න ගතිය තියෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ගර්භාෂයේ තුල ඉදි විඳින වේදනාව දුක්ඛ වේදනා කියන කාරණාව විස්තර කරද්දී ඉතා මැනවින් දේශනා කරනවා. ඒ දේශනා කරන කරුණු කාරණා කිසිම වෛද්‍යවරයෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක හඳුන්වන්නේ ගැබ තුල ඉදි විඳින වේදනාව කියලා, ජාතිපි දුක්ඛ කියන එකේදී. එතකොට පින්නතුනි මේ දුකට මූණ දීගෙන තමයි අපි ලොකු අරගලයක් කරන්නේ මාස 9 හැමාරක්. ඉන්පස්සේ මේ ලෝකයට බිහි වෙන වෙලාවේ අපේ බලය පරදිනවා. මව් කුස කියලා කියන්නේ කාම ලෝකේ අපට ලැබුණු පළවෙනි කාම වස්තුව. ඒක අපි අල්ලගෙන ඉන්නේ. හරියට පුංචි දරුවගේ අතේ තියෙන බෝනික්ක තදින් අල්ලගෙන ඉන්නවා වගේ. ඊට පස්සේ අම්මට ඕනේ මාව පිටකරන්න.
මාව දකින්ද මට ඕනේ අම්මගේ ගරබාසය අල්ලගෙන ඉන්න. ඒත් අන්නේ මොහොතේදී පින්වතුනි අම්මා දිනනවා මම පරාජිත වෙනවා. ඊට පස්සේ මං මෙලවට බිහි වුණ ගමන් අඬනවා. ඇඬීම කියන්නේ බලයක්. ඒ පුංචි දරුවගේ ඇඬීම කියන බලය ක්‍රියාත්මක නොවෙන්නට ඒ දරුවා මෝචරියට යන්නේ. මෘත ශරීරයක් බවට පත් වෙනවා. ඒ නිසා අඬන්නම ඕනේ. එතන සිට ඒ දරුවා යමක් ලබා ගන්න අවශ්‍ය වෙනකොට ඇඬීම නිකුත් කරනවා. ඒක යාගේ බලයක්. ඊළඟට සුනකියා වලිගිය වන්නනයි කියාගේ බලයක්. ඒ වාගේ අපි සෑම දිනකටම ඒ විදිහට පිළිහිටලා තියෙන සුවිශේෂී වූ කාට කාටත් පොදු වූ බලයන් තියෙනවා. ඒ බලයන් පාවිච්චි කරලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මා මේ කතා කරන ධර්ම දේශනා කරන එක මගේ බලයක්. මෙහෙම ශරීරය හසුරවාගෙන පැයක් වාඩි වෙලා ඉන්න එක ඒක මගේ බලයක්. ඔය පින්නතුන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්ඩ වාඩි වෙලා ඉන්න එක අන් දිසාවකට අවධානය යොමු කරන්නේ නැතුව ඉන්න එක ඒක ඔය පින්නතුන්ගේ බලයක්. එනිසා සෑම කෙනෙකුටම සුවිශේෂී වූ එකිනෙකාට පොදු වූ බලයන් තියෙනවා. ඒ බලයන් පාවිච්චි කරලා තමයි ජීවත් වීම ඉදිරියට පවත්වාගෙන යෑම සිද්ධ කරන්නේ. ඊතර පින්නතිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් අවබෝධයේ පිණිස හේතු වෙන ධර්මතා 37ක්. නිවන් අවබෝධ කරගන්න කෙනෙක් අනුගමනය කළ යුතු, සාක්ෂාත් කරගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මතාවයන් 37ක් දේශනා කරනවා. මෙන්න මේ 37 හඳුන්වනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සත් කියන්නේ 7ක්, 30 කියන්නේ 30ට, ඒකට සත්‍තිස් කියලා කියන්නේ 37 කියලා කියන්නේ. බෝධි කියලා කියන්නේ බුද්ධ කියන එක. ඒ කියන්නේ නිර්වාණයට නමක්. බෝධි කියලා කියන්නේ නිර්වාණයට නමක්. එතකොට බුද්ධත්ව කියනවා, බෝධිය කියලා කියනවා, බුද්ධ කියලා කියනවා. ඒ වචන සෑම එකකින්ම අර්ථවත් කරන්නේ නිර්වාණය. පාක්ෂික කියලා කියන්නේ පක්ෂ උණු කියන්නේ. නැඹුරු උණු කියන්නේ. අනුගත උණු කියන්නේ. අනුගමන් කරන කියන්නේ. එහෙනම් බෝධිපාක්ෂික කියලා කියන්නේ නිවනට පක්ෂ උණු, බුද්ධත්වයට පක්ෂ උණු ධර්මතා 37ක් කියලා කියන්නේ. ඒවා හඳුන්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සමස්ත ධර්මයේ තියෙන මේ 37 මත පදනම් වෙලා. එතන පළවෙනි එක තමයි සතර සතිපට්ඨානය. පින්වතුනි මේ ධර්මතා 37න් පහක් වෙනවා බල ධර්ම කියලා. ඒවා හඳුන්වන්නේ පංච බල කියලා. එහෙනම් නිවන් අවබෝධයේ පිණිස අවශ්‍ය බල පහක් තියෙනවා. ඒ පහ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පහ තමයි සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා කියලා. සද්ධා බල, සද්ධා වීරිය බල, ඊළඟට සති බල, සමාධි බල, ඊළඟට පඤ්ඤා බල. මෙන්න මේ බල ධර්ම පහ වැඩෙන්නට ඕනේ, වර්ධනය කර ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා නිවන් අවබෝධයේ පිණිස අත්‍යවශ්‍ය ධර්මතා 37න් පහක්ම බල විදියට දේශනා කරනවා. ඒ බල පහ තියෙන්නට ඕනේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගන්නට. හොඳයි. දැන් මෙතන අපේ බුදුහාමුදුරුව දේශනා කරන බල හතරක්. එතකොට මාපේ පින්මතුන්ට මේ බල කියන කාරණාව යමක් අල්ලගෙන ඉන්න, යමක් දරාගෙන ඉන්න, යමක් ඉල්ලගෙන ඉන්න, යමක් ඔසවාගෙන ඉන්න, යම් කෙනෙකු තුල තිබෙන්නා වූ ශක්තිය තමයි බල කියලා කියන්නේ. එතකොට එහෙම බල හතරක් අපේ බුදු පියාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා. පළවෙනි එක මොකක්ද පින්වතුනි? පඤ්ඤා බල. පඤ්ඤා කියන්නේ පාලි බුද්ධ වචනය. සංස්කෘතට එනකොට මේක ප්‍රඥා කියලා එනවා. සිංහලට එනකොට
ප්‍රඥා කියලාම ගන්නවා සමහරලාට පැන කියලා ගන්නවා මූර්ධජ නයන් යොදලා පැන පැන සර නිරුඳු කියලා කියන්නේ ප්‍රඥාසාර රජවරු කියන්නේ පැන කියන වචනේ තමයි සිංහල වචනේ ට අපි කියනවා ප්‍රඥා කියලා ඒක සංස්කෘත වචනේ සිංහලට අරගෙන තියෙනවා ඒ විදිහටම වයන්න විතරයි අපි දාගෙන තියෙන්නේ මොකටද ප්‍රඥා කියලා කියන්නේ ප්‍රඥා කියලා කියන්නේ පින්වතුනි අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නා වූ නුවණ තමයි ප්‍රඥා කියලා දේශනා කරන්නේ විශේෂේන පස්සතිති විපස්සනා විශේෂ වශයෙන් දකින්නවා යන අර්ථයෙන් විපස්සනා කියනවා එතකොට විශේෂ වශයෙන් දකින්නවා කියලා කියන්නේ අනිච්ඡාදි වශයෙන් දුක්ඛාදි වශයෙන් අනත්තාදි වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින විදිහට තමයි ප්‍රඥා කියලා කියන්නේ දැන් මේ සූත්‍ර දේශනාවෙම අපේ බුදුරජාණන් වහන්සේ මේක සවිස්තරාත්මකව දේශනා කරනවා කුමක්ද කවරක්ද පඤ්ඤා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල අකුසල විදියට හඳුනා ගන්න නුවණ ඊළඟට පුඤ්ඤ පාප විදියට හඳුනා ගන්න නුවණ කන්න ධම්ම සුඛ ධම්ම විදියට හඳුනා ගන්න නුවණ තමයි පඤ්ඤා කියන්නේ කියලා. එතකොට කුසල අකුසල වෙන වෙනම හඳුනා ගන්න එක ඊළඟට පුඤ්ඤ පාප හඳුනා ගන්න එක කන්න ධම්ම සුඛ ධම්ම හඳුනා ගන්න එක පඤ්ඤා කියන නාමයෙන් දේශනා කරනවා. නුවණ කියනවා ඥාන කියනවා අවබෝධය කියනවා බුද්ධිය කියලා කියනවා මේ පඤ්ඤාවට. අමෝහ කියලා කියන්නේ සම්මා දිට්ඨි කියලා කියන්නේ අවිජ්ජා කියලා කියන්නේ මේ ප්‍රඥාවට කියන නම තමයි. හැබැයි දනුම කියන වචනය ප්‍රඥාවට භාවිත කරන්නේ නැහැ. ඊතර පින්නතනි කුසල කුසල්, පුඤ්ඤ පාප, ඊළඟට කන්න ධම්ම සුඛ ධම්ම මේ තුන මේ වචන හයම එකයි. කුසල කුසල් කිව්වත් පුඤ්ඤ පාප කිව්වත් කන්න ධම්ම සුඛ ධම්ම කිව්වත් සම්මා මිච්ඡා කිව්වත් මේ සෑම වචනයකම එක අර්ථයක් එන්නේ. දර පුඤ්ඤ පාප නැත්තම් කුසල අකුසල වෙන් වෙන්ව හඳුනා ගන්න හැකියාවට කියනවා පඤ්ඤා කියලා. දෙතනදී කරුණු දෙකකට අපේ අවධානය යොමු කරන්නට ඕනේ. එකක් තමයි පින්නතුනි කුසල සහ ඒ කියන්නේ කුසල් සිත් සහ කුසල විපාක සිත් ගැන. ඊළඟට අකුසල සිත් සහ අකුසල විපාක ගැන. විපාක සිත් ගැන. අකුසල සිත් නිසා තමයි කය වචනය මුල් කරගෙන අකුසල කර්ම සිද්ධ කරන්නේ. ඒ අකුසල කර්ම සිද්ධ කළාට පස්සේ තමයි අකුසල විපාක සිත සකස් වෙන්නේ. ඒ විපාක සිත තමයි විපාක දෙන්නේ. එතකොට මෙන්න මේක අකුසල් සිතක්. ඒ නිසා කරන අකුසල කර්මයේ මේක. ඒ නිසා හටගත් අකුසල විපාක සිත මේක. එය මෙන්න මේ ආකාරයට විපාක දෙනවා දුක් සහිතයි කියලා හඳුනා ගන්න එක දැනගන්න එක අවබෝධ කරගන්න එකට තමයි පඤ්ඤා කියලා කියන්නේ. ඊළඟට කුසල් සිත මෙන්න මේකයි කුසල කර්මය මෙන්න මේකයි කුසල විපාක සිත මෙන්න මේකයි ඒට අනුව ලැබෙන දුක් විපස්ව විපාක සැප විපාක මෙන්න මේකයි කියලා දැනගන්න එකට තමයි පඤ්ඤා කියලා කියන්නේ. එහෙමනම් කුසලයේ අකුසලයේ කුමක්ද කියලා දැනගන්නට අප සෑම දිනකටම ධර්මයේ තුලින් ගොඩනගුණු ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. සකස් කරගත්තු ප්‍රඥාවක් තියෙන්නට ඕනේ. දැන් පින්නතුනේ මේ කුසලයේ අකුසලයේ කීවත් පින් පව් කීවත් හොඳ නරක කීවත් මේකක් විදියට දේශනා කරනවා කීවනේ මං. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව තමයි පැහැදිලි කළේ. පින්වතුනි කුසලයේ අකුසලයේ කොහොමද අපි වෙන් වෙන්ව හඳුනගන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි නිදහස් චින්තනය. සා විමර්ශනය කිරීමේ නිදහස. ඔය පින්නතුන්ට මට නිදහසේ තීරණය කරන්නට විමර්ශනය කරන්නට සිතන්නට අවස්ථාවක් ධර්මයේ තුලින් දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරන දේ පිළිගත යුතුයි කියලා පිළිගන්න එපා කිව්ව බුදුහාමුදුරුවෝ.
එක නුවණින් මෙනෙහි කරලා ධර්මයට විනයට දාලා බලන්න කියලා දේශනා කළා. එතකොට මේ හොඳ නරක තෝරා ගන්න කුසලයේ අකුසලයේ වෙන්වෙන්ව තෝරා ගන්න හඳුනා ගන්න මිනුම් දඬු වශයෙන් මනින උපකරණ විදියට අපේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන මොනවද? පින්නතුනි බුදුහාමුදුරුව එකතැනක දේශනා කරන මෙන්න මෙහිම මිනුම් දණ්ඩ. එක කාලාමෝරුන්ට දේශනා කරන්නේ කාලාමෝරුනි මේ දේ ඔබට කුසල් කියලා හැඟෙනවනะ. මේ දේ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරනවා කියලා දන්නවනะ. මේ දේ සමාදන් වුණාට පස්සේ ලැබෙන විපාකයේ සතුටුයි කියලා දන්නවනะ. කලාට පස්සේ ලැබෙන විපාකයත් හොඳයි කියලා දන්නවනะ. ඒ දේ සිද්ධ කරන්න කියලා දේශනා කළා. එතකොට මේ ධර්මයේ කුසල් මේ ධර්මයේ නිර්වද්‍යයි මේ ධර්මයේ විඤ්ඤෝ පසත් ඥානවන්තයන් ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ ධර්මයේ සමාදන් වීමෙන් ලැබෙන විපාකයේ හොඳයි කියලා දන්නවනම් අන්න ඒ දේ කරන්න එක කුසල් කියලා. එතනදී අපේ බුදු පියාණන් වහන්සේ ලෝභය, ద్వේසය, මෝහය කියන කරුණු තුන ගත්තා. ඒ කරලා තමයි විමසුවේ ලෝභය සාවද්‍යයිද නිර්වද්‍යයිද. එතකොට මේ ආකාරයට එක මිනුම් දණ්ඩක් තියෙනවා හොඳ නරක තේරුම් ගන්න. එතකොට යම් කිසි දෙයක් සාවද්‍යයි නම් අකුසල් සාගත නම් ඒ වගේම ඥානවන්ත පුජ්‍යලයන් නිග්‍රහ කරනවා නම් අවමන් කරනවා නම් ඒ සමාදන් වෙන නිසා හුට ලැබෙන ප්‍රතිඵලයේ දුක්ඛදායක නම් ඒ නරක යකුසල්ලේ පව්. ඒව තමයි කන්න ධම්ම කළු ධර්ම කියන්නේ. ඔය එක මිනුම් දණ්ඩක්. තවත් එකක් තියෙනවා පින්නතුනි මෙන්න මෙහෙම. යම් කිසි වචනයක් කියන්නට පෙර ආතුව යම් කිසි ක්‍රියාවක් කරන්නට පෙර ආතුව යම් කිසි දෙයක් සිතන්නට පෙර ආතුව බුදුහාමුදුරුව දේශනා කරනවා පච්ච වෙක්කිත්වා ප්‍රත්‍යවේක්ෂා කරන ප්‍රත්‍යවේක්ෂා කරලේ ක්‍රියාව කරන්න කියලා. මජ්ක්‍ධිමනිකාය අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේදී තමයි දේශනා කරන්නේ. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ මෙනෙහි කරලා කරන්න කියන එක. එතනදී දේශනා කරනවා යම් වචනයක් අපි උදාහරණයකට ගමුක යම් වචනයක් කියන්නට පෙර ආතුව ඔව් මෙනෙහි කරනවා මේ වචනය කීම තුලින් මට වෙන්නේ හොඳක්ද නරකක්ද නරකක් සිද්ධ වෙනවද අත්තව්‍යාබාදායපි සංවත්තති තමාට හානි කර පිනිස දුක පිනිස හිටිනවාද පරව්‍යාබාදායපි සංවත්තති හිතනින් නවතින්නේ නැතුව මෙනෙහි කරන්නටයි කියලා දේශනා කළා. මේමා කියන්නට හදන වචනේ අන් අයගේ දුක පිනිස හානිය පිනිස හිටිනවාද කියලා. දර වචනේ කියලා ඉවරුණත් මට දුකක් වෙනවද වචනේ කියලා වරුණාට පස්සේ අනිකාට දුකක් වෙනවද ඊළඟට එතනින් නවතින්නත් එපා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උභයව්‍යාබාදායපි සංවත්තති මේමා කියන්නට බලාපොරොත්තු වෙන වචනය දෙපාර්සවයටම දුක පිනිස හිටිනවද කියලා බලන්න කිව්වා. ඒකට තමාට දුක පිනිස හිටිනවා නම් අනිකාට දුක පිනිස හිටිනවා නම් දෙපැත්තටම දුක පිනිස හිටිනවා නම් ඒ වචනේ කියන්න එපා ඒක නරකයි. ඒක අකුසල්. ඒක සාවද්‍යයි. අන්න එක මිනුම් දණ්ඩක්. දර යම් වචනයක් කතා කරන්නට පෙර ආතුව මේ වචනේ මට හොඳ නම් අනික් කෙනාට හොඳ නම් එතනනොත් නවතින්නේ නැතුව දෙපැත්තටම හොඳ නම් කියන්න කියනවා. සමහර වචන තියෙනවා මට හොඳයි අනිත් අයට හොඳ නෑ. එතකොට එහෙම වචන කියන්න එපා කියනවා. සමහර වචන තියෙනවා මට හොඳ නෑ අනික් කෙනාට හොඳයි. එතනක් කියන්න එපා කියනවා. සමහර වචන තියෙනවා දෙපැත්තටම හොඳ නෑ. එහෙම වචනක් කියන්න එපා කියලා දේශනා කළා. එහෙමනම් අපි ක්‍රියාවක් කරන්නට පෙර ආතුව යමක් සිතන්නට පෙර ආතුව යමක් කරන්නට පෙර ආතුව ඒ තියෙන හොඳ නරක බලන එක තමයි නිරීක්ෂණය කරන එක තමයි මෙතනදී අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟ තව කාරණාවක් ධම්මපද පාළියේ එනවා. යම්කිසි ක්‍රියාවක් කරන්නට පෙර ආතුව ඒ ක්‍රියාව ඵලය දිහා බලලා
ක්‍රියාව කළාට පස්සේ ලැබෙන ඵලය මෙන්න මේකයි කියලා ක්‍රියාව කරන්න කලින් මෙනෙහි කරන්න කියනවා. ඒ ඵලය අපි භුක්ති විඳින ආකාරය සොඳුරුද දුක්ඛදායකද කියලා බලන්න කියනවා. ඒ බලලේ ක්‍රියාව කරන්න එපා කියලා උපදෙස් දේශනා කළා. එතකොට යම් ක්‍රියාවක් සිද්ධ කළාට පස්සේ ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය අපට දුක් මුසුව බාර ගන්නට වේ නම් ඒ ක්‍රියාව සිද්ධ කරන්නට එපායි කියලා තමයි දේශනා කළේ. හැබැයි යම් ක්‍රියාවක් කරලා ඒක විපාකය සතුටු කඳුලින් සතුටින් යුක්තව සිනාමසු මොහනින් යුක්තව පිළිගන්නට පුළුවන්කමක් තියෙනවා නම් අන්න එහෙම ක්‍රියා සිද්ධ කරන්නට කියලා දේශනා කළා. එහෙමනම් පින්නතුනි පඤ්ඤා කියලා කියන්නේ මෙන්න මේ විදිහට හිතලා කටයුතු කරන එකට. පින්පව් දැනගෙන කුසල කුසල් දැනගෙන අකුසලයන්ගෙන් ඈත් වෙලා දුර වෙලා වෙන් වෙලා අයින් වෙලා ඈත් වෙලා ඒට නිග්‍රහ කරමි. කුසලයට ලං වෙලා සමාදන් වෙලා අනුගත වෙලා කුසලයේ ප්‍රශංසා කරමි. අගය කරමි. යමෙක් ජීවත් වෙනවා නම් ඒක එයා තුල පවතින පඤ්ඤා බල ප්‍රඥා බලය. ජාති ආගම කුමක් වුණත් එයා නරක ප්‍රතික්ෂේප කරනවා වැරද්ද නිග්‍රහ කරලා අයින් කරනවා හැබැයි හොඳ දේ ලං කරගෙන හොඳ අනුව ජීවත් වෙනවා අම්මට හොඳට සලකන තාත්තට හොඳට සලකන වේර විහාර ආගමික සිද්ධාස්ථාන වලට ගරු කරන නිහතමානීව ඡාම්ම ජීවත් වෙන්න යන පඤ්ඤා බලය තියෙන කෙනා ඊළඟට විරිය බලය එහෙම දැනගත්තා වූ කුසලයක් අකුසලයක් අකුසලයේ දුරු කරලා කුසලයේ සමාදන් වෙලා ඒ හොඳින් ආරක්ෂා කරගෙන යෑමේ ශක්තියට තමයි හැකියාවට තමයි විරිය කියලා කියන්නේ. ඊළඟට අනවජ්‍ය කියන්නේ තමා තුල වැරදි නැති බව. තමන් නිවැරදි කෙනෙක්. ඒ හිතන බලයක ගොඩාක් වටිනා පින්නතුනි. ඒක තමයි අපි සත්‍ය ක්‍රියාවන්ට පාවිච්චි කරන්නේ. ඊළඟට සංඝහ බල කියලා කියන්නේ සංග්‍රහ කිරීමේ බල හතරක් තියෙනවා. දාන, ප්‍රිය වචන, අර්ථ චර්යා සමානාත්මතා කියලා. මෙන්න මේ කියන බල ධර්ම හතර නිවනට ප්‍රත්‍ය වෙන උපකාර වෙන ධර්මතා හතරක් වාගෙම මේ ජීවිතයේ මනවින් හොඳින් පවත්වාගෙන යෑමේදී උපකාර කරන උදව් කරන බල හතරක්. එනිසා මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරලා අපේ පින්වතුන් සියලු දෙනාම ජීවිතය හොඳින් පවත්වාගෙන යන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. මා මීට වඩා දේශනාව දිගු කරන්නේ නැහැ. සෑම දිනාම ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ පුණ්‍ය ශක්තිය සෑම දිනාටම නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කඩවත මහර වරහන් තුඩුවේ පදිංචි බී.එන්. ගල්වත්ත මහතා ශ්‍රියාලත අල්විස් මහත්මිය බුද්ධික ගල්වත්ත දක්ෂින ගල්වත්ත යන පුතුන් දෙදෙනා හා සුමුදු කුමාරි නිසංසලා මදුවන්ත යන ලේලියන් දෙදෙනා ඇතුළු පවුලේ පින්මතුන් විසින් මිය පරලොව යන්නට යෙදුණු බී.එන්. ගල්වත්ත මහතාගේ දෙමව්පියන්ට පවුලේ ඥාතීන්ට ඒස් අල්විස් මහත්මියගේ මියගේ දෙමව්පියන්ට පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. බී.එන්. ගල්වත්ත පියතුමාගේ දෙසැම්බර් 11 වන දිනට යෙදෙන උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරනවා. බුද්ධික ගල්වත්ත පුතාගේ දෙසැම්බර් 8 වන දිනට යෙදෙන උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරනවා. සමුදු කුමාර ලේලියට දක්ෂින ගල්වත්ත පුතාට නිසංසලා මදුවන්ති ලේලියට ශ්‍රියාලතා අල්විස් මවට සෙත් ප්‍රාර්ථනා කරනවා. නදීල් ඉඳුසර ගල්වත්ත මුණුබුරාට නිදුක් නිරෝගී සම්පත්තිය වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. පවුල සියලු පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සෑම දිනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. රැස්කර ගන්නට යෙදුණු පින දෙවියන්ට අනුමෝදන් කරනවා. අප සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියින් එකසේ හේතු වේවා. වාසනාව සතුට සෞභාග්‍ය උදා වේවා. දුක ශෝකේ කනගාටුව දුරු වේවා. අප සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම
ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නේ. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලුම පින්වතුන්ට තෙරුවන් සරණ ලැබේවා. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ රදාවඩුන්න සිරිඹේතු මහා විදුහලේ කරු විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය රදාවඩුන්නේ ඥාන විමල පින්වත් ස්වාමීන් වහන්සේට දෙදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා. පින්වත් ස්වාමීන් වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සීල කුසල් දහම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ රූප වාහිනිය මේ පෙරේදී පින්වත් ඔබ වෙත සන්නිවේදනය කළ දායකත්ව දේශනාව මෙලෙස නිමවට පත් වෙනවා. පින්වත් ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ වේවා.